මුන්ට කියලා මට ඇති වෙලා තියෙන්නේ. මීට පස්සේ නම් මම මුන්ට මුකුත් කියන්නේ නැහැ ඩොක්ටර් කියන්නේ මේ ගෙදර අම්මා නැහැ කියලා හිතාගනියව්. අපේ රටේ ජනතාවකේ තියෙන ලොකුම අවුල මොකද්ද? සොයන් අභිප්‍රේරිත චර්යා නැහැ. ඒ කියන්නේ දැන් පිට් පොකට් ගහන මිනිහව එල්ලනවා. ඒක දිහා බලාගෙනත් පිට් පොකට් ගහනවා. පිඟාන හොද්දපයි යකෝ මේ ගෙදර වැඩකාරයෝ නැහැ. तुपे वहाल्द पुपे वेडाई ओबीस वेडाई उल माव वहाल हेदिंडो यूरोपियर हेदी हटो लमाई तेरल हदाई की लोग कमेंट बैन पल लमाइं बल यदीम अत्यावश्य लमाई पालने लमाइंट लमाइंट ओण हटियत मेलोके नटन दिंड बे कल्पना कर අද අපිට අපේ ඩොක්ටර් මුණ ගැහෙනවා මේ දවස්වල ඩොක්ටර් ගොඩක් කාර්යබහුලයි පාසල්වල ඒ වගේම විවිධ ආයතනවල දේශන පවත්වමින් සිටින අවස්ථාවක් ඒ කියන්නේ ඩොක්ටර් මිනිස්සු ලොකු ගැටලුවක ඉන්නවා කියන එක අපිට දැනෙන්නේ අපේ රට පුරා ඉතින් විශේෂයෙන්ම ඩොක්ටර් අපි අර කරපු පහුගිය වීඩියෝ එකේදී මම දැක කමෙන්ට්ස් තීරුවේ ගොඩක් අය කමෙන්ට් කරලා තියෙනවා දරුවෝ කොහොමද දඩුවන් නොදී හදන්නේ කියලා දරුවෙක් හදනවා නම් දඬුවම් දෙන්න ඕනේ නේද කියන එක ගැන තමයි ඒගොල්ලෝ අහන්නේ කොහොමද ඩොක්ටර් ඇත්තටම කොහොම දඬුවමක් නොදී අපිට දරුවෙක් හරියාකාරව හදන්න පුළුවන්කමක් තියනවාද අපිට අවශ්‍ය වෙන කාරණාව ඒ කියන්නේ දරුවන්ගේ චර්යා වෙනස් කිරීමනේ මෙතන අවශ්‍ය වෙන්නේ ඒ කියන්නේ දැන් සමහර චර්යා තියෙනවා ඒ චර්යා ගැලපෙන්නේ නැහැ එතකොට ඒ චර්යා අපි වෙනස් කරන්න එපා ඒවගේම සමහර චර්යා තියෙනවා ඒවා ළමයා තුල ගොඩ නැගුණොත් එයාගේ සෞඛ්‍යයට හානි කරයි. හ්ම්. ඒතර ඒ චර්යා අපි වෙනස් කරන්න ඕන. ඒ වගේම දෙමව්පියන්ට අවශ්‍ය වෙනවා ගුරුවරුන්ට අවශ්‍ය වෙනවා දැන් අලුත් චර්යා හදන්න. ඒ කියන්නේ දරුවාට ප්‍රයෝජනවත් චර්යා හදන්නත් ඕන වෙනවා. ඒ කියන්නේ දරුවා තුල මෙතෙක් නොතිබුණු එහෙත් අනාගතේ ප්‍රයෝජනවත් වෙනවයි කියලා හිතන චර්යා ගොඩ නගන්නත් අපිට අවශ්‍ය වෙනවා. එතකොට දැන් මේ දඬුවම් කිරීම හොඳ නෑ දරුවන් කරන්න එපා කියන මතයෙන් අදහස් වෙන්නේ නෑ දරුවන්ව වෙනස් කරන්න එපා කියලා. දැන් උතර අපේ අය හැම වෙලේම වැරදියට අවබෝධ කරගන්නවා දඬුවම් කරන්න එපා කිව්ව ගමන් දරුවන්ව වෙනස් කරන්න එපා. දරුවන්ව හදන්න එපා දරුවෝ අතාරින්න කියන හැඟීමක් මේ මිනිස්සු ගණ්ඩ බලන් ඉන්නවා අපේ රටේ. ඔව්. චර්යාත්මක වෙනස්කම් කරන්න අපිට අවශ්‍ය දරුවන්ව හදාගන්න එතන දැන් දරුවා හදාගන්න ඒ කියන්නේ චර්යාවක් ගොඩනගන්න තියෙන චර්යාවක් නැතිකරන්න අලුත් චර්යාවක් දිනු කරන්න සමහර චර්යා සාමාන්‍ය මට්ටමට ගෙනෙන්න දැන් හිතන්නකෝ ළමයෙක් ඉන්නවා එයාගේ ටීවී බලන චර්යාව ගොඩාක් වැඩි පාඩම් කරන චර්යාවට වඩා හ්ම් ඒතර අපිට අවශ්‍ය වෙනවා අම්මලට ඒ චර්යාව සාමාන්‍ය මට්ටමට ගෙනෙන්න ඔව් ඒතර මේ හැමතැනම තියෙන මොකද්ද බිහේවියර් චේන්ජ් නේ චර්යාත්මක වෙනස්කම් සිදු කරන්නේ කොහොමද කියන කාරණාව ඔව් ඒතර දැන් චර්යාත්මක වෙනස්කම් සිදු කරන්නනේ අපේ අය ওই දඬුවම යොදාගන්නේ හ්ම් එතකොට දැන් දඬුවම යොදා ගන්නකොට ඒ දැන් බොහෝ දෙනා ඔක යුරෝපෙත් ඉස්සර කල්පනා කරා අපිත් කල්පනා කරනවා දරුවන් මත පීඩාවක් යෙදීමෙන් චර්යා වෙනස් කිරීම. එහෙනම් චර්යා වෙනස්කරන්න අනිවාර්යයෙන් මනෝවිද්‍යාඥයෝ කියන්නේ දරුවා මත බලය යෙදීම අවශ්‍යයි. හරි. ඒ කියන්නේ බලයක් යොදන්නේ නැතුව චර්යා වෙනස් වෙන්නේ නැහැ. හ්ම්. ඒ බලය මොකක්ද කියන එකනේ ප්‍රශ්නේ නේද? ඒක තමයි. එතකොට ඒ බලය යොදනකොට දරුවා තුල පීඩාවක් ඇති වෙන ආකාරයට බලය දීමනේ දැන් අපේ රටේ බහුලව භාවිතා කරන ක්‍රමය. ඔව්. ඉනිසානේ ගොඩක් අය කියන්නේ ඔය හැඳි ගන්න නැති හොද්දයි ගහන්න නැති ළමයි වැඩක් නැහැ. අපේ ගුරුවරු අපිට ගහපු ඉඳලා අපි හොඳට ඉන්නවා. හ්ම්. මේ වගේ මේ කතා පෙළගස්සගෙන මේක ඉදිරියට දාගෙන එන්නේ දරුවාට පීඩාවක් දීදී චර්යා වෙනස් කළ යුතුයි කියන මතවාදය. ඩොක්ටර් මේ මට මතක් වෙනවා ඩොක්ටර් ඔහොම කිව්වහම අපි සාමාන්‍ය පෙළ කරද්දී මට මතකයි අපිට මේ සයන්ස් සබ්ජෙක්ට් එක කරපු ඒ ටීචර් ගුරුවරයා ඇවිල්ලා කිව්ව දවසක් පිරිමි ගුරුවරේ ළමයාට ඒ කියන්නේ ළමයිකට පහර දීලා තියෙනවා කනට
එදා ඉඳලා ළමගේ කන ඇහිලා නැහැ. ඔපරේෂන් එකකටත් ගිහිල්ලා නමුත් යථාතත්වයට පත් වෙලා නැහැ. අන්න ඒ වගේ දඩුවම් තිබුණා. නේද මෙහෙමයි. ඒ කියන්නේ පීඩාවක් යදුවාම මොලේ වෙනස් කරනව වෙනවාද කියන කාරණාව තීරුම් ගන්න අපි තව කාරණා කීපයක් සාකච්ඡා කළ යුතුයි කියලා මම කල්පනා කරනවා. එකක් තමයි මේ මිනිස් මොලය අපි ඔය පරිණාමයේ මුල හරියදී කියන්නේ අපි මිනිහා පරිණාමයේ වෙන මුල් කාලේ අපි කතා කරේ ගල් ගුහාවල වනාන්තරවල දඩීමේ ඉදිමින් අපේ තිබුණනේ ගල් යුගය ශිලා යුගය ඔහොම යුග වර්ගයක්. ඔව්. ඒතර මේ කාලේ අපිට තිබුණ ලොකු මෙවලමක් තමයි මේ ඇග්‍රෙෂන්. ඇග්‍රෙෂන් කියලා කියන්නේ ප්‍රතික්‍රියා දක්වනවා අපි තරහෙන් යම් සිද්ධිවලට. මේක ලොකු මෙවලමක් අපේ ආරක්ෂාවට. දැන් උදාහරණයක් විදිහට කොටියෙක් එනකොට මට ඇග්‍රෙෂන් හිඳා තමයි මං ජීවිතේ බේරගත්තේ. හිතන්නකෝ දැන් මාව මොකක් හරි ගෝත්‍රික වෙන ගෝත්‍රික කංචුවකට මාව අහුනහම මම දුවලා පැනලා රණ්ඩු වෙලා ගහගෙන තමයි ජීවිතේ ගලව ගත්තේ. ඒ තිබ්බ එන්වයරන්මන්ට් එකට ඒක ඕන වෙන්නේ නැති නේද ඩොක්ටර්? ඒක ඕන වුණා. එතකොට මොලේ ස්වභාව ධර්මයෙන් හැදුවේ තරජනාත්මක අවස්ථාවකදී ඇග්‍රෙෂන් හදන්න. පලා යන්න හෝ සටන් කරන්න අවශ්‍ය බලය ඇති කරන්න තමයි මොලේ මේ උපක්‍රමය ගොඩ නැගුවේ. ඔව්. එතකොට අපි මානව ශිෂ්ටාචාරයට එනකොට අපේ සංස්කෘතිය, සදාචාරය, ආගම්, නීතිය මේ ඇග්‍රෙෂන් මුදාහැරීමට අගේන්ස්ට්. එක බෑ. හිතන්නකෝ දැන් අපි මානවය හැටියට මට බෑ මගේ නෝනට විරුද්ධව ප්‍රචණ්ඩත්වයේ උදාහරින්ද මට අල්ලපු ගෙදර මිනිස්සෙකුට ගහන්න උනුණාට ගහන්න බෑනේ නේ. එතකොට දැන් ඒවට මේ ඇග්‍රෙෂන් ඇතුලේ ඇවිලි ඇවිලි ගිනි අරගෙන තියෙනවා. එතකොට දැන් ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? මට කවුරු හරි පීඩාවක් එල්ල කරොත් දැන් හිතන්නකෝ දැන් මගේ ගුරුවරේ එහෙම නැත්නම් මගේ අම්මා මගේ තාත්තා මට බලය යොදන්නේ මාව හදන්න. ඔව්. මොකද එයාගේ චේතනාව හරි හොඳයි. චේතනාව තමයි මගේ චර්යාව නිවැරදි කරන්න තමයි මගේ අම්මා හෝ තාත්තා මගේ කන මිරිකන්නේ හෝ ටොක්ක්ක් අයින්නේ හෝ තල්ලු කරන්නේ හෝ ගහන්නේ හෝ බලින්නේ කියමුක අපි දැන්. හරි. දැන් ඔයාගේට කවුරු හරි බැන්නොත් ඒ කියන්නේ ඔයාගේ චර්යාවක් වෙනස් කරන්න කියලා ඔයාට කවුරු හරි බනිනවා. හරි. එතකොට හොඳට ඔයාගේ මොලේ දිහා බලා ඉන්න මොලේ නැඹුරු වෙන්නේ චර්යාව වෙනස් කරන්නද අර මිනිස්සයාට මොකක් හරි කෙලියක් කරන්නද? ඒකට ප්‍රතික්‍රියා දක්වන්න තමයි ඩොක්ටර්. ප්‍රතික්‍රියා දක්වන්න තමයි අපේ මොලේ වැඩ කරන්නේ. ඇයි ඒ? ඔව්. ඒ තමයි අර මොලේ ස්වභාවික හැසිරීම. අකමැත්තක් ඇති වෙනවා. අකමැත්තක් ඇති වෙනවා, එපා වෙනවා, වැඩට එන්න හිතෙන්නේ නැහැ, පිස්සම් ගහන්න හිතෙනවා. ඒ මිනිහට හැංගිලි ඉඳලා ගලකින් ගහන්න හිතෙනවා. එක එක දේවල් අපිට වෙන්න පුළුවන්. එතකොට දැන් ඒකයි අපි කියන්නේ ඕනෑම පුද්ගලයෙකුගේ චර්යාවක් වෙනස් කිරීම සඳහා පීඩාවක් එල්ල කරපු සැනින් අදාළ දෙවනි පුද්ගලයාගේ මොලේ නැඹුරු වෙන්නේ චර්යාව වෙනස් කරගන්නවට වඩා චර්යාව යටපත් කරගෙන අර පුද්ගලයාට එයාට එයාට පීඩාව එල්ල කරපු පුද්ගලයාට ප්‍රතික්‍රියාශීලී වෙන්න. ඒක තමයි මොලේ ස්වභාවික හැසිරීම. ඔව්. ඒක මේ අපි කාගේවත් වැරද්දක් නෙමෙයි, ඒ ස්වභාවික මොලේ හැටි. එතකොට අපි හිතමු අපි චර්යාවක් වෙනස් කරනවා ප්‍රබෝධයකට කරක. දැන් උදාහරණයක් ඔන්න දැන් මගේ දරුවෙක් ටීවී බලනවා සීමාවක් නැතුව කියමුකෝ. අතර මට ක්‍රම දෙකක් තියෙනවා. මොකද්ද? ටීවී ගලවලා වයර් කඩලා ගහලා කාමරවල දාලා දොර වහලා බැනලා එක එක ක්‍රම තියෙනවා ඒක. ඔව්. මේ හැම ක්‍රමයකම ස්වභාවය තමයි පීඩාවක් ළමයා මත එල්ල කළා තමයි චර්යාව වෙනස් කළේ. ඒතර ළමයා චර්යාව වෙනස් කරගන්නවට වඩා මම ඉන්න වෙලාවට මට තියෙන බයට චර්යාව හිර කරගෙන හැංගිලා ඉඳලා මන් නැති වෙලාවට ටීවී බලනවා. ඒක සමහර වෙලාවට ඩොක්ටර් අර කලාටත් වඩා වැඩියෙන් කරන්න පුළුවන් නේද? වැඩියෙන් කරන්න පුළුවන්. දැන් ඒකට තමයි අපි කියන්නේ රියැක්ටිවිටි කියලා. හැබැයි හිතන්නකෝ මෙහෙම දැන් ඔගේ අනිත් පැත්ත. දැන් අපි තුම ඕන දරුවෙක් ඉන්නවා. ඒ දරුවා අනවශ්‍ය විදිහට ටීවී බලනවා. ඉතින් දැන් මාත් දරුවත් එක්ක ඉඳ ගන්නවා එතන. ඉඳගෙන අපි කියනවා දැන් පුතා ගොඩක් වෙලා ටීවී බැලුවද? මොනවද අද ඔයා බැලුවේ? ආ එතකොට ළමයා කියයි මම මේ කාටුන් එක බැලුවා. ඊට පස්සේ මොනවද බැලුවේ?
දැන් ඔයා කාටුන් වලින් මොනවද ඉගෙන ගත්තේ? එතකොට ළමයා මෙහෙම මෙහෙම කිව්වා. තව මොනවද ඉගෙන ගත්තේ? හරි. එතකොට දැන් දුව හිතන්නේ කාටුන් වලට අමතරව අපිට ඉගෙන ගන්න තව ක්‍රම තියෙනවද? ඔන්න හිර වෙනවා. එතකොට අපි කියනවා දැන් පොතක් බලලා දේවල් ඉගෙන ගන්න පුළුවන්. ස්කෝලේ ගිහිල්ලත් ඉගෙන ගන්න පුළුවන්. එතකොට දැන් කාටුන් බලන එකනුත් යමක් ඉගෙන ගන්න පුළුවන්. හැබැයි පොත් බලුවහමත් අපිට ඉගෙන ගන්න පුළුවන්. හැබැයි දැන් දුවට මෙහෙමනේ දැන් ඔයාට පොත් බලන්න ගියාම ටිකක් එපා වෙන ගතියක් තියෙනවා. හැබැයි කාටුන් අපි එහෙමත් කියනවා. ඔව්. එපා වෙන ගතියක් තියෙනවා. එතකොට දැන් ඒ වුණාට දැන් දුවට දැන් TV බලනකොට ගේම් ගහනකොට එපා වෙන ගතියක් නැහැ නේ. ඒකනේ ඔයා ඕන් තරම් බලන්නේ. එහෙනම් දැන් අපි දෙන්න බලමුද මේ පොත් ජොලි කරගන්නේ කොහොමද? පොත් පාඩම් කරනකොට ජොලිය කරන්නේ කොහොමද? ඔය ආස නැද්ද මේ වගේ දේවල් ඉගෙන ගන්න? ඔන්න අපි ළමයාත් එක්ක පොඩි සංවාදයක් ආරම්භ කරනවා. ඒ සංවාදයේ හරහා අපි ළමයාට සමීප වෙනවා. අර ස්නේහය දරුවාට අවශ්‍ය එම්පති එක ආදරය ස්නේහය ලබා දෙමින් ක්‍රමානුකූලව බලයක් යොදනවා ළමයාගේ චර්යාවට විරුද්ධව. හැබැයි මේ බලය යොදන ගමන් අපි හැම වෙලෙම පරිස්සම් වෙනවා ප්‍රබෝධයේ දිදී බලය යොදන්න. එතකොට ප්‍රබෝධයේ දිදී බලය යොදනකොට මොලේ ස්වභාවයක් තියෙනවා. මොලේ අකුලන් ඉන්න සියලුම දේවල් ඇරිලා ඒකට අවධානය යොමු වෙලා. ඒ කියන්නේ දැන් මම කියන දෙයට ළමයා අවධානය යොමු කරන්න බලනවා. ආ මේ අපච්චි කියන එකේ මොකක් හරි ඇත්තක් තියෙනවා. ඇත්ත නෙමේ අපච්චි කියන්නේ කියලා ළමයා මනස විවෘත කරනවා. මෙහෙම. දැන් අපි පීඩාව දෙනකොට වෙන්නේ වහගන්නවා. වහගෙන මෙහෙම හිර කරගෙන මනස තද කරගෙන දත්කුරු කකා උඹ මට බැන්න බූරු ගෑනි දාගාරම කීකි දත්කුරු කකා හොම ඉන්නවා. ඒ කියන්නේ පීඩාව යෙදීමෙන් කිසිම ප්‍රතිඵලයක් නැහැ කියන එක තමයි ડોක්ටර් කියන්නේ. දැන් මම කිව්වේ නෑනේ චර්යා වෙනස් කරන්න එපා කියලා. මම කියන්නේ චර්යා වෙනස් කළ යුතුයි. ළමයට ඕන හැටියට නටන්න දෙන්න බෑ කොහෙවත්. එහෙම හිටියොත් එහෙම ළමයි විනාශ වෙයිනේ. ඔව්. ඒසල් ළමයින්ට ඒගොල්ලන්ට ඕන දේවල් කරන්න කිසිම වෙලාවක අපිට දෙන්නේ නෑ. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ පීඩාව දිදී චර්යා වෙනස් කිරීම නෙවෙයි කියලා. දැන් මේක මිනිස්සු පටලෝ ගන්නවනේ. මොකද අපේ මිනිස්සු හුරු වෙලා ඉන්නේ පීඩාව දිදී චර්යා වෙන. දැන් හොඳම උදාහරණයක් ගන්නවා. දැන් ওই පීඩාව දිදී චර්යා වෙනස් කිරීම මේ අසාර්ථකයි කියන එකට උදාහරණ ගොඩක් තියෙනවා. ඔව්. දැන් උදාහරණයක් හැටියට මම ගත්තොත් ওই 1800 අගභාගයේ අපි හිතමු 1890 විතර වගේ ওই කාර්මික විප්ලවය සිදු වෙන කාලේ එංගලන්තේ ටවුන් එකට විශේෂයෙන් ලන්ඩන් සිටි එකට විශාල වශයෙන් ජනතාව සංක්‍රමණය වුණා. එතකොට ඒ ආපු ජනතාව නගරය එකතු වීම නිසා වාසස්ථාන අඩු වුණා, පීඩනය වැඩි වුණා, සොරකම් වැඩි වුණා, මත්ද්‍රව්‍ය පානය වැඩි වුණා, කොටින්ම පාරවල් දිගේ පාර යන්න බැරි තරම් පිට්පකට් ගහලා තියෙනවා. ඔව්. එතකොට ඒ කාලේ රජයට මේක පාලනය කරන්න බැරුව රජය කල්පනා කළා දැදින් දඩුවම් පැමිණීමෙන් මේ චර්යා පාලනය කරන්න. එතකොට ඒගොල්ලෝ දැන් ඔය කව්බෝයි චිත්‍රපටි බැලුවාම පේනවා සමහර වෙලාවට වැරද්ද කරපුවාම එතනම ලයිට් කණුවේ මේ කඹයක් දාලා එල්ලනවා. ඔය කව්බෝයි චිත්‍රපටි බලන්න පරමේවා. එතනම ලයිට් කණුවේ කඹයක් දාලා එල්ලනවා. එතකොට ලයිට් කණුවේ කඹය දාලා එල්ලන එක බලන්ඩ හොගාල මිනිස්සු පොර කනවා ඒ කාලේ. ඒ කියන්නේ බලන්නේ ડોක්ටර් මානසිකත්වයේ හැදලා තියෙන මිනිස්සු. ඔව්. එතකොට දැන් අර එල්ලන මිනිහව බලන්ඩ පොර කනකොට එතන හොයාගත්තා ඒ කාලේ එංගලන්තේ ගවර්න්මන්ට් එක එතන තමයිලු වැඩියෙන්ම පිට් පොකට් ගහන්නේ. ආ. ඒ කියන්නේ දැන් පිට් පොකට් ගහන මිනිහව එල්ලනවා. ඒක දිහා බලාගෙනත් පිට් පොකට් ගහනවා. එතකොට ඒ ගවර්න්මන්ට් එකට තේරුණා පීඩාව යෙදුවා කියලා මහ ලොකු චර්යාත්මක වෙනසක් වෙන්නේ නැහැ කියලා. දැන් ඔය කතාව ලෝකේ දියුණු වේගෙන එනකොට තමයි ඔය මානවවාදී මනෝවිද්‍යාඥයෝ කියන අය විශේෂයෙන් ඒබ්‍රහම් මාස්ලෝ, කාල් රොජර්ස්, රොබර්ට් ටාර්කාකොෆ් වගේ මේ මානවවාදී මනෝවිද්‍යාඥයෝ කියන කට්ටිය ලෝකෙට එන්නේ. ඔව්. එතකොට මේකේ හොඳ අවස්ථාවක් තමයි ඔය සවුන්ඩ් ඔෆ් මියුසික් චිත්‍රපටිය නිෂ්පාදනය වෙන අවස්ථාව. දැන් ඔබතුමිය ගිහිල්ලා බැලුවොත් ඔය සවුන්ඩ් ඔෆ් මියුසික් චිත්‍රපටිය දැන් මං හිතන්නේ මේ ලංකාවේ එක සරිගම කියලා චිත්‍රපටියක් හැදුවා කියලා මට ආරංචියක් කවුද කිව්වා මේ. එතකොට දැන් මේ චිත්‍රපටිය අරන් බලන්නකෝ.
අර තාත්තා කෙනෙක් ඉන්නවා ටිකක් හමුදා වේ කර්නල් කෙනෙක් වගේ එයා තියෙන්නේ පීඩාව යොදවද දරුවෝ වෙනස් කරන ක්‍රමවේද විශිල්ලක් ගැහුවාම ළමයි කණ්ඩෙන්න ඕනේ තිතට ඉන්න ඕනේ හරි පීඩාව සැර ඒ තාත්තා හරි සැරයි ඔය තාත්තලා එල්ල කියන්නේ අපිටත් ඇල්ලගෙන ડોක්ටර් අපේ මහත්තයා හරි සැරයි අපේ ළමයි හරි බයයි යාට එහෙමනේ අපේ තාත්තලා ඉන්නේ එතකොට අර කර්නලුත් එහෙමයි එයා හරි සැරට ළමයින්ට හිටියා හැබැයි ළමයි චර්යාව යටපත් කරන් හිටියා මිසක් වෙනස් කරගත්තේ නැහැ ඊට පස්සේ අර කන්‍යාරාමයක හිටපු කාන්තාවක් සර්වට් කෙනෙක් හැටියට උදව්කාරයෙක් හැටියට ඒ ගෙදර වැඩ බාර ගන්නවා ඒ ගර්ල් සින්දු කියලා ළමයිත් එක්ක ජොලි කරලා ඒකත් එක්ක ළමයින්ව හසුරවනවා ළමයි වෙලාවට නිදා ගන්නවා පාඩම් කරනවා කෑමට යනවා හැබැයි හැම එකක්ම කරේ ප්‍රබෝධය කපල් කර කර සින්දු කිය කී ආදරෙන් කතා කර කර තමයි ඒක කළේ එතකොට අර කර්නල්ට තේරෙන්න ගත්තා මගේ ක්‍රමයට වඩා සස්ටේනබල් බිහේවිය හැදෙනවා ඒ කියන්නේ අර තිරසාර චර්යය හැදෙනවා කියලා ප්‍රබෝධයේ දිදී චර්යය වෙනස් කරනකොට ඔව් දැන් අපි උදාහරණයක් ගමු දැන් අපේ ඩ්‍රයිවර් මහත්තුරු ගමුකෝ ලංකාවේ ඔන්න දැන් අපි හිටමු දැන් කොළඹ ඉඳලා නුවර යනවා එතකොට අපි හැමෝටම තියෙන අත්දැකීම තමයි පාර පුරා යනවා කහයිරි කපනවා ඩබල් ඉරි කපනවා තනිරි කපනවා පේමන්ට් එක යන්න පුළුවන් නම් පේමන්ට් එක යනවා පාර පුරා යනවා එතකොට දැන් අපි හිතමු ඔන්න කවුරු හරි බස් ඩ්‍රයිවර් මහත්තයෙක් කොහේ හරි ඉඳලා පොලිසිය ඉන්නවා කියලා සිග්නල් එකක් දෙනවා ලයිට් ගහනවා ටක් 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 ගා ලයිට් ගහනවා ගහපු ගමන් ලෝකේ ඉන්න ඉතාම විනීත රියදුරු හදිස්සියේ පහළ වෙනවා එතකොට ඔන් දැන් අපි තුන් පිටරට මිනිහෙක් හිටියා නම් ඔය වාස්තාවේදී දකින්න කොහොමද ලංකාවේ ඉතාම විනීත රියදුරු ඉන්නවා කියලා තමයි මේ එපිසෝඩ් එක පේන්නේ. ඔව්. හැබැයි තව පැය භාගයක් යනකොට පොලිසිය නැහැ කියලා හැඟිච්ච ගමන් මොකද වෙන්නේ? ආයි අර වාචාල හැසිරීම් ටික එන්න පටන් ගන්නවා. අයියේ. අපි මිනිස්සුන් ඩෙවලොප් කරනකොට මේ රටේ අපි චර්යාව වෙනස්කම් කළා නෑ. අපි කළා තියෙන චර්යාව යටපත් කළා. මනෝවිද්‍යාඥයෝ කියන්නේ චර්යා වෙනස් කිරීමයි චර්යා යටපත් කිරීමයි කියන්නේ ප්‍රවේශ දෙකක්. ඔව්. එතකොට පීඩාව එකතු කරන්ඩ චර්යාව යටපත් වෙනවා. එතකොට නිකන් චර්යා එතකොට කට්ටිය හිතන් ඉන්න යාට හොඳ විනයක් තියෙනවා. ඒ විනය නෙමෙයි තියෙන්නේ. අර බයට තද කරන් ඉඳලා. ඒක එලියට දානකොට එලියට දානවා අර බලේ නැති වෙච්ච එක. उदाऊ करना වෙන්දාම් මට කොච්චර උදව් කරනවද කිවල් සුද්ධ කරනවා මුකුණු වෙන්න සුද්ධ කරනවා අපේ ෂෝක් මැනික අද අමතක වෙලා වගේ පිඟාන හොදන්න කියලා කියනවා. ඒ කියන්නේ පරණ කරපු දේවලුත් ඇප්‍රීෂিয়েට් කරනවා යතර. ඇප්‍රීෂিয়েට් කර කර අපි දැන් එයාට ප්‍රබෝධය එකතු කරනවා පිඟාන හොදන්න අවශ්‍ය පෙළඹීම හදා. මොටිවේෂන් එක හම්බ වෙනවා. මොටිවේෂන් එක හම්බ වෙනවා. එතකොට දැන් මාව මගේ හොඳ කියනකොට මාව අගේ කරනකොට මොකද වෙන්නේ? මගේ අර ආත්ම අභිමානයේ වැඩි වෙලා පෙළඹීමක් හට ගන්නවා අර පිඟාන හොදන චර්යාව සතුටින් ආරම්භ කරන්න. එතකොට ළමයා පිඟාන හොදන චර්යාව කරන්නේ සතුටින්. හැබැයි අම්මා බලයක් යොදලා තිනවා පිඟාන හොදන්න කියන එකට. ඒ බලය යොදන්නේ දැන් හිතන්නකෝ ඕක අනිත් පැත්ත ගන්නකො. පිඟාන හොදපයි යකෝ මේ ගෙදර වැඩකාරයෝ නැහැ. උන් තොපේ වහලෙද්ද මං කෑවනම් පිගාන හොදන්න දැන් නැද්ද තෝපේ වැඩයි ඕවිසල වැඩයි ඔක්කොම කළා මාව වහල් කමේ දරන් ඉන්නේ කියලා අම්මට පුළුවන් කෑ ගගහ බෙරි හන්දිදී මේක කරන්න. එතකොට ළමයා මොකද කරන්නේ පිගාන හොදන්නේ තරහෙන් බూరు ගෑණි මට හැමදාම බයිනෝ ඉඳාංක කන් කීකේ මේ තරහෙන් පිගාන හොදනවා. එතකොට දැන් ළමයා මේකේ තියෙන අනතුර මොකද්ද? තරහෙන් පිගාන හොදනකොට මේක කපල්ලුටොත් දැන් උදාහරණයක් කියලා ඔන්න දැන් පිඟාන හොදනවා ළමයාට තරහා එකතු වෙනවා පිඟාන හොදනවා තරහා එකතු වෙනවා පිඟාන හොදනකොට තරහා පිඟාන තරහා මේක දිගින් දිගට රිපීටඩ්ලි සිදු වුණොත් මොකද වෙන්නේ බොන්ඩ් එකක් ඇදෙනවා මනෝවිද්‍යාත්මක සම්බන්ධයක් එනවා පිඟාන් දකින්නකොටම තරහයක්
හිතා හිතන්නකෝ දැන් ඔන්න බෙඩ් ෂීට් එක නවලා නැහැ කියලා අම්මා බනිනවා බනිනවා එතකොට බෙඩ් ෂීට් එක නවනකොට බැනුම් අහනවා බෙඩ් ෂීට් එක නවනකොට බැනුම් අහනවා බෙඩ් ෂීට් එක නවනකොට බැනුම් අහනවා එතකොට මොකද වෙන්නේ බෙඩ් ෂීට් දැක්ක ගමන් තද වෙනවා බෙඩ් ෂීට් එක නවන එකටත් ඔව් ඒ තැනටත් දරුවව පත් කරන්න පුළුවන් නේද ඩොක්ටර් ඔය සිස්ටම් එකට මම දෙක තමයි මම කිව්වේ එතකොට ඒකයි මම කිව්වේ ඇයි අපිට බැරි බලය යොදන්න ප්‍රබෝධය එකතු කරක අපි මෙතන කිසිම වෙලාවක අදහස් කරන්නේ නැහනේ ළමයි හදනකොට බලය යොදන්න එපා කියලා. ඔව්. දැන් උදාහරණයකට ළමයට දඬුවම් කරන්න එපා කිව්ව ගමන් අපේ කට්ටේ හිතාගෙන ඉන්නේ ළමයට මොකුත් කරන්න එපා කියන එක. ළමයව අතාරින්න වගේ හැඟීමක් ගන්නවා. ඒ කියන්නේ අපේ රටේ මිනිස්සු හරි අමුතුයි. ඒ කියන්නේ ඩොක්ටර් කියන්නේ හැම දෙයක් නෙමෙයි. නෙමෙයි. නමුත් මිනිස්සු හැම වෙලේම ගන්නේ ළමයින්ට ගහන්න එපා නම් ඉතින් ඔය හැදින්න අරින්නකෝ. එතකොට ඔය යුරෝපීය රටවල් හැදිලා තියෙන්නේ හොඳට ඔය ළමයි අතහැරලා දාලා හදයි කියලා ඕන් අපිට අර කමෙන්ට් වල බයිනවා දැන් පළුවේ යන්නේ. නෝ දැන් මෙතන ප්‍රශ්නයක නෙමෙයිනේ. අපි කවුරුවත් මේ ලෝකේ කියනවාද ළමයින්ව අතහැරලා දාන්න කියලා හදනකොට මේ ලෝකේ මං හිතන්නේ මොලයක් තියෙන කිසිම මිනිහෙක් කියන්නේ නැහැ ඔයම කතාව. ළමයින්ට බලය යෙදීම අත්‍යවශ්‍යයි. ළමයි පාලනය කරන්න ඕන ළමයින්ට ඕන හැටියට මේ ලෝකේ නටන්න දෙන්න බෑ. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ කම්මිරිකපං, ටොකුවෙනපං, ගහපං, තල්ලු කරපං, උදේ හවස බැනපං කියන එක නෙමෙයි මේ. ඒක මේ අපේ ප්‍රේක්ෂකව හරියට මේක මේ වෙන් කරලා තේරුම් ගන්න ඕනේ. ඒතර අපේ පණිවිඩය තමයි ළමයින්ට බලය යොදන්න ප්‍රබෝධය ඇති කර කර. ඩොක්ටර් ඒ ප්‍රබෝධයත් එක්ක බලය යොදනකොට අපි දැන් සමහරක් දරුවන්ගේ අපි කැමති දේවල් අපි හැමතිස්සම අපේක්ෂා කරනවානේ බාහිරින්. එහෙම නෙවෙයි නමුත් දරුවාගේ හොඳට ඒ ඇති වෙන දේවල් ආයේ නැති වෙන විදිහට දරුවා තුළම ඇති වෙන්න ගන්නව නේද ඩොක්ටර්? ඊට පස්සේ කෑ ගහන්න ඕන වෙන්නේ නැහැ නේ. මෙහෙම හිතන්නකො. දැන් ඔන්න දැන් අපිට අවශ්‍යයිනේ මේ සොයම් පෙළඹීම තියෙන දරුවා කියලා. අපිටම අපිට දැන් අවශ්‍යයි පිඟාන හොදන්න බලය යොදන්න අවශ්‍ය නැහැ. අපිට අවශ්‍යයි ස්වයංක්‍රීය ලෙසම පෙළඹිලා පිඟාන හොදන දරුවා කියමුකෝ අපි දැන්. ඔව්. දැන් අපේ අරමුණ එවැනි දරුවෙක් නිර්මාණය කරන්න. එතකොට දැන් මෙහෙම හිතමු අපි දැන්. ඔන්න දැන් අපි පිඟාන හොදනකොට අර වගේ ප්‍රබෝධකාරී අත්දැකීමක් දෙනවා. එතකොට පිඟාන හොදනවා ප්‍රබෝධය එකතු වෙනවා. පිඟාන හොදනවා ප්‍රබෝධය එකතු වෙනවා. පිඟාන හොදනකොට ප්‍රබෝධය එකතු වෙනවා. මේක කපල් වෙලා ටික දවසක් යනකොට මොකද වෙන්නේ? පිඟාන දැක්ක ගමම්ම සතුටක් ජොලියක් විනෝදයක් ගිහිලා පෙළඹීම ස්වභාවික වෙනවා පිඟාන හොදන්න. ඒතර මනස පිඟාන හොදන්නේ ප්‍රබෝධය එකතු කරගෙන. වෙන කෙනෙක්ගේ පිඟානක් වුණත් හොදනවා. ඇයි ඒ? අන්න ඒකට අපි කියනවා සොයන් අභිප්‍රේරිත චර්යාව කියලා. දැන් ඔබතුමිය මේ රටේ ඇවිදලා බලන්න අපේ රටේ ජනතාවගේ තියෙන ලොකුම අවුල මොකද්ද? සොයන් අභිප්‍රේරිත චර්යාවක් නැහැ. අපි තුමු සෙමන්ටින් එකක් වැටිලා තියෙනවා අහුලන්නේ. විසි කරන්නේ පාර මැද්දේ ගලක් තිබුණොත් මෙහෙම කරයි යන අයින් කරන්නේ. වීදි ලාම්පුවක් නිකන් පත් වෙනවා නම් කවදාද දැන් මම දවසක් පාර යනකොට ඩබල් 10ට වීදි ලාම්පුවක් පත් වෙනවා. ඔව්. මට හිතුණා පොඩි පරීක්ෂණයක් කරන්න ඕන. මම දැන් මම කල්පනා කරා මේ රටේ පුරවැසියෝ මෙතනින් යනවා කියමුකෝ 20ක්. එතන මේ සොයන් අභිප්‍රේරිත චර්යා තියෙන පුරවැසියෙක් මෙතනින් ගියොත් ඒ පුරවැසියා මේ ලයිට් එක ඔෆ් කරන්න ඕන. කියලා නිගමනයක් මං උපකල්පනයක් හදලා මං කාර් එක නවත්තගෙන විනාඩි 10ක් බලන් හිටියා. මොකද එතන ජනතාව හොඳට යන තැන. ඔබතුමේ කියන්නේ 25 දෙනෙක් ගියා. කවුරුවත් මේක ඔෆ් කරේ නැහැ. බලනවා යනවා. ඊට පස්සේ මට වෙලා ඉන්න බෑ මං ඔෆ් කරලා ගියා. ඒතර ඔබතුමියට පේන ඇති මේ රටේ ජනතාවගේ තියෙන මේ ගතිය. මොකද්ද මේ සොයන් අභිප්‍රේරිත චර්යාව නැහැ. දැන් චර්යාවකට යොමු කරන්න කෑ ගහලා දැන් ඔෆිස් වල ගිහලා බලන්න කෑ ගහලා බැනලා ෆයිල් විසි කරලා තග දාලානේ වැඩ ගන්න. ඉස්කෝල වල ගිහින් බලන්නකො ගුරුවරු කෑ ගහනවා බනිනවා පොත් විසි කරනවා බලි අඳිනවා. මොකද මේ ළමයින්ව පොළඹවන්න. ඒව එකක්වත් සාර්ථක නැහැ. සාර්ථක නැහැනේ පෙළඹීම තව අඩු වෙනවා. ඔය ලොකු රජයේ ඔෆිස් වල ගිහලා බලන්න අර ලොකු මිනල්දාරින් ඉන්නවා අර වීදුරු කාමර වල කෑ ගගහ බිරි හන්දිදී ෆයිල් විසි කර කර බැන බැන ඉන්නවා. හැබැයි අර ඉන්නේ උන් ඔක්කොම ඉන්නේ පෙස්සම් ගහන්න බලාගෙන ඊට පස්සේ මෙයාව යවන්න මෙයාත් එක්ක ඉන්න බෑ.
හැබැයි ඔය අතර ඉන්නවා කියනකො කවුරු හරි නිලධාරියෙක් අර ප්‍රබෝධයේ දිදී අනිත්‍යයත් එක්ක ඩීල් කරන. ඔව්. බලන්න එයාට කොච්චර අනිත්‍යය කැමතිද එයාගේ මලගෙවල් වල යනවා ඈ එයාට උදව් කරනවා එයාත් එක්ක ගනුදෙනු කරනවා නේද? හ්ම්. ඒ කියන්නේ මේ ප්‍රබෝධයේ එකතු කිරීම තුළ තියෙන ලොකුම වාසිය තමයි මානව බැඳීම් ශක්තිමත් වෙන. අභිප්‍රේරණේ දියුණු වෙනවා. ස්වයං අභිප්‍රේරිත චර්යාව එනවා. ඔව්. චර්යාවේ දියුණුව ප්‍රබෝධය සමග එකතු වෙනවා. එතකොට අපේ ආත්ම සංකල්පය දියුණු වෙනවා. අපේ අභිමානය වැඩි වෙනවා. ගෞරවණීය බව මට දැනෙනවා. ඒතර මිනිහා තුළ දැන් මේ ප්‍රබෝධයේ දිදී චර්යාව වෙනස් කරන්න කරන්න මොකද්ද වෙන්නේ? පසු කාලීන විද්‍යාඥයෝ මානවවාදී විද්‍යාඥයෝ කියනවා පුද්ගලයා තුළ ආත්ම ආත්ම අර අපි කියන අභිප්‍රේරණ නැත්තම් ආත්ම සාක්ෂාත් කරන අවස්ථා පෙළඹීම ඇති වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ පුද්ගලයාම ඉගෙන ගන්න පෙළඹෙනවා. පුද්ගලයාම කරුණ හොයනවා. පුද්ගලයාටම අවශ්‍ය වෙනවා අලුත් දැනුම හොයන්න. හරි. ඒතර පුද්ගලයාගේ පෙළඹීමේ මට්ටම වේගයෙන් වැඩි වෙනවා. හැබැයි පීඩාවත් දිදී පුද්ගලයෙක් ගොඩනගන්න පෙළඹීමක් නැහැ. දවසම බුදි. කාඹරවල බුදි. තරහෙන් ඉන්නේ. දොරවල් වලට ගහනවා. අනිත්‍යුන්ට හිංසා කරනවා. වැඩක් ගන්න ඔය අම්මලාවිලා කියන්නේ ડોක්ටර් මේ ළමයාගෙන් වැඩක් ගන්න 100 පාරක් කියන්න ඕනේ. කට කැඩෙනකන් කියන්න ඕනේ. මුන්ට කියලා මට ඇති වෙලා තියෙන්නේ. මීට පස්සේ නම් මම මුන්ට මුකුත් කියන්නේ නැහැ ડોක්ටර් කියන්නේ මේ ගෙදර අම්මා නැහැ කියලා හිතාගනියව. ඔන්න ඔහොම බයිනවා එපා. අයියේ කෑ ගහලා බෙරිහන් දීලා 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 අර බ්‍රේන් එකේ තියෙන පෙළඹීමට අදාළ සියලුම ෆෝමැට් එක විකෘති කළා. අම්මා බෙරිහන් දෙනවා වැඩක් කරගන්නේ. බෑක් ටු නෝමල් කරන්න පුළුවන්ද ડોක්ටර්? නෝමල් කරන්න පුළුවන්. ආපහු ප්‍රබේදය එකතු කර කර යන්න ඕනේ කාලය. ඒක අම්මටම කරන්න පුළුවන්ද? පුළුවන්. ඒ කියන්නේ අම්මටම කරන්න පුළුවන්. දැන් මුලදී මුකුත් වෙන්නේ නැහැ. දැන් හිතන්නකෝ දැන් එකපාරට දැන් බැන බැන හිටපු අම්මා මේ ප්‍රෝග්‍රෑම් එක අහලා මගේ වස්තුව කාලා පිඟාන හොදන්න කිව්වාම ළමයා බලයි අම්මගේ වයර් මාරු වෙලාද කියලා. ඒක නිසා එකපාරට ඒක වෙන්නේ නැහැ. හැබැයි දරුවෙකුට සිද්ධ අම්මා කෙනෙකුට සිද්ධ වෙනවා මේක අර තමන්ගේ තියෙන අර අර කෑ ගහන සැඩපරුෂ ගතිය අඩු කරගෙන රිපීටඩ්ලි ටික ටික අඩු කර කර නැවත 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 මේවත මේක ළමයාට කරනකොට 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 ආන් එක එකතු වෙලා සමහර මාස දෙක තුනක් යාවි මේක ලයින් වෙන්නේ. එතකන් ඉඳ වෙනවා. නැත්තම් දැන් අම්මලා එකපාරට අහනවා මේ ડોක්ටර් අර ප්‍රෝග්‍රෑම් එක කියලා මං ඊයේ උදේ ළමයාට හොඳින් කිව්වා ડોක්ටර් ඌ ආයි මට ගස්සලා ගියා. එහෙමනේ අම්මලා මේවට ප්‍රතිචාර දක්වන්නේ. ඒක තමයි. ඔව්. ඒතර අම්මලා හිතනවා දැන් මේ ප්‍රෝග්‍රෑම් එක අහපු ගමන් හෙට උදේ කිව්ව ගමන් ළමයා මේ පිගාට ලස්සන්ට හොදයි කියලා. ඇයි එහෙම වෙන්න බෑ? හේතුව පීඩාකාරී මතකයේ මොලේ ඇතුලේ ගබඩා වෙලා තියෙන අවුරුදු ගාණක්. ඒතර මේ ප්‍රෝග්‍රෑම් එක ඩිලීට් වෙන්න අම්මට සෑහෙන කාලයක් ප්‍රොබෝස් එකතු කරන්න වෙනවා අරක කවුන්ට් කරන්න. ඔව්. ඒ නිසා මේ අම්මලා මේක තේරුම් ගන්න ඕනේ මේ නිකන් එකපාරට මේ ප්‍රෝග්‍රෑම් එක අහලා මේ යටින් ලියන්න එපා ඕ එයිය මං කරා හරියන්නේ නැහැ ගහන එකම තමයි හොඳ කියලා. මේමයිනේ අපි දෙන්නේ. ඔව්. ඉතින් ඒක ඒ නිසා දැන් අපි දෙන්න ඕන පණිවිඩය සමාජයට දරුවන්ව වෙනස් කළ යුතුයි. විදිහක් තියෙනවා ඒක. තියෙනවා. දරුවන්ව වෙනස් කරන්න ඕනේ දරුවන්ට ඕන හැටියට නටන්න දෙන්න බෑ. ඒක ඊටාම වැරදි පේරන්ටින් ක්‍රමයක් නේ. ඔව්. දරුවන්ව පාලනය කරන්න එපා. දරුවන්ව පාලනය කරන්න එපා කියලා මේ ලෝකේ කිසිම මනෝවිද්‍යාවක් නේ කියන්නේ. ඔව්. දරුවන්ට ඕන හැටියට ජීවත් වෙන්න බෑ. ඒගොල්ලන්ට ඕන හැටියට ටීවී බලන්න බෑ. ඒගොල්ලන්ට ඕන හැටියට කන්න බෑ. එහෙම කරන්න බෑ. හරි. නමුත් අපි තේරුම් ගන්න ඕන වැඩේ තමයි චර්යා වෙනස සිදු කරනකොට පීඩාව වෙනුවට ප්‍රබෝධය එකතු කරන්න තමයි අපි සැලකිලිමත් වෙන්න ඕන. ඔව්. එතනදී තමයි අර අපිට නිශ්චිත වූ චර්යාත්මක වෙනස දකින්න. ඒකට අපිට ඉංග්‍රීසියෙන් කියනවා දැන් පීඩාව යොදලා සිදු කරන චර්යා වෙනස අපි හඳුන්වනවා රියැක්ටිව් අප්‍රෝච් කියලා මනෝවිද්‍යාවේ. ප්‍රබෝධයකට කළා කරන චර්යා වෙනස අපි හඳුන්වනවා ප්‍රොඇක්ටිව් අප්‍රෝච් කියලා. ප්‍රොඇක්ටිව්. ප්‍රොඇක්ටිව්. ඒතර අපි දෙමාපියන්ට යෝජනා කරන්නේ දරුවන් මත බලය යොදන්න, ඔවුන්ව වෙනස් කරන්න, හැබැයි ප්‍රොඇක්ටිව් අප්‍රෝච් එක පාවිච්චි කරන්න. ඒක තමයි මට දෙන්න තියෙන පණිවිඩය. හරි. අද අපි ඩොක්ටර්ත් එක්ක කතා කරේ ඉතාමත් වැදගත් දෙයක්. ඉතින් ඩොක්ටර් මේ දේවල් පැහැදිලි කරන විදිහත් හරිම වෙනස්.
ඒකත් විශේෂයෙන් කියන්න ඕනේ. ඒ කියන්නේ සතුට එකතු කරමින් ප්‍රබෝධය එකතු කරමින් තමයි ඩොක්ටර් මේ දේවල් අපිත් එක්ක ඇත්තටම ෂෙයා කරගන්නේ. හරිම වටිනවා. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ සමාජ මාධ්‍ය, නිව් මීඩියා, WhatsApp, එතකොට Instagram මේ වගේ දේවල් එක්ක දරුවෝ ගොඩක් වෙලාවට එන්ගේජ් වෙනවා ඩොක්ටර්. ඒක දරුවෝ සමහර වෙලාවට ප්‍රතිඵලදායක විදිහට පාවිච්චි කරන්න පුළුවන් දේවල් පවා ඒක වැරදි විදිහට පාවිච්චි කරන තත්ත්වයක් අද ඇවිල්ලා තියෙනවා පාසල්වල ගුරුවරු ගොඩක් ඒ කතාව අපිත් එක්ක කියනවා. ඉතින් ඒ ගැන අපි ඩොක්ටර්ගෙන් අහමු කොහොමද ඒක ඉතාමත් ප්‍රායෝගික විදිහට ප්‍රබෝධමත් ආකාරයෙන් එතනට අපි උත්තරයක් හොයන්නේ කොහොමද කියලා ඊළඟ වීඩියෝ එකෙන් අපි කතා කරනවා. ඉතින් ජ්‍යෙෂ්ඨ මනෝපදේශක මනෝචිකිත්සක ඩොක්ටර් චමින්ද වීරසිරිවර්ධන වෙනදා වගේම දත් අපිත් එක්ක හිටියේ. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බ වෙමු.